පහුගිය මේ 9 වෙනිදා අද 13 වෙනිදානේ මේ 9 වෙනිදා මං හිතුවා ම්ලේච්ඡත්වයේ වර්ෂ පූර්ණය බොහොම උජාරුවෙන් සමරයි කියලා අරගලයට වසර 9ක් පිරීම නිමිත්තෙන් අරගලේ ම්ලේච්ඡත්වයට වසර වසරක් පිරීම නිමිත්තෙන් හැබැයි එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ දැන් ඒ අපි තමයි අරගල කරේ අපි තමයි ඒකට නායකත්වය දුන්නේ කියනත් සමහර අය කැමති නැහැ ලැජ්ජයි වගේ හැබැයි ඒ නිනව්වක් ඉසව්වක් නැති ඉලක්කයක් දර්ශනයක් දැක්මක් නැති ඒ ම්ලේච්ඡත්වයේ ප්‍රහාරය ච සහය දුන්න මෙරටේ නීතිඥවරු විශාල ප්‍රමාණයක් හිටියා විද්වතුන්ගයි තමන් කියා ගන්නා ලේබල් අලව ගන්න පිරිසක් හිටියා අපේ ගෙවල් වලට ගහලා කිවල් ගිනි තියලා දරුවන්ගේ පොත්පත් පුච්චලා උපන් සාහිත්‍යයේ පුච්චලා ඇඳිවත පිටින් ඉන්නකොට ඒ අසරණ භාවය තුලින් වියරු සිනා නගපු නීතිඥයෝ හිටියා විද්වතුන්ගේ කියලා ලේබල් ගහගත්ත ඊනියා විද්වතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හිටියා දැන් අද අරගලයට නායකත්වය දුන්නේ කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ දැන් ඊවර කඩුවෙල නගර සභාවේ උපසභාපතිතුමා අරගල කරුවට පහර දුන්නයි කියලා කියන මැර ප්‍රහාරයක් කළ කරයි කියලා හැබැයි මන් දන්න තරමින් කඩුවල උපනගරාධිපතිවරයා මැරවරෙක් නෙවෙයි. හැබැයි අරගලයට නායකත්වය දුන්නේ මැරවරයෝ. දාමරිකෝ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් 76ක් ගිනි තියලා අපේ ප්‍රාදේශ සභාවල නගර සභාවල ගමේ නායකත්වය දරපු අයගේ 800ක ගෙවල් වලට පහර දීලා උදාහරණයක් විදියට අම්පාර නගරාධිපතිතුමාගේ ගේ ගිනි තියලා විනාශ කරා. දරුවගේ උපැන්න සාතික ඉස්කෝලේ සාතික දරුවෝ ඉස්කෝලේ යන්න බැරි වුණා. ඒ මලෙච්ඡත්තට දායකත්වය දුන්න කළු කෝට්ටේ ඇඳගත් නීතිඥයෝ උගත්තු කියලා කියනවා. ඒකට අනුග්‍රහ දක්වපු ඒකට අත්පොළ සම්තුන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු විද්වතුන් කියලා කියනවා. මම දන්නා මේ රටේ උගත්තුන් විද්වතුන් කියන්නේ ඒගොල්ලන්ට මේ රටේ දෙයියන්ගේ පිහිටයි. හැබැයි ඒ මලෙච්ඡත්තේ ගිනි දැල්මැදි පවුගේ මැයි පළවෙනිදා පීනිස් කුරුල්ලන්සේ අපේ ගම්බල හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ කැම්බල් පිටියට පියඹල ආවා දහස් ගාණක් සමාරුවේදා සන්තෝෂයෙන් හිටියා පොට්ටුව වැළලුවයි කියලා හැබැයි අපි වලලන්න බෑ පීනිස් කුරුල්ල වගේ අපි පුච්චන්න බෑ අපි පීනිස් කුරුල්ල වගේ පොට්ටුව එසා පොට්ටුව ආපහු අපිට නැගිටින්න පුළුවන් කියලා මැයි පළවෙනිදා පෙන්නවා සා රටම දැක්කා ඔය කියන බොහෝ දෙනෙක්ගේ රැලි දිදුලුනේ නැ බැබිලුනේ නැ දැන් බලන්නකෝ පෞගේ කාලේ තමුන්හන්සලානේ වාර්තා කරන මේ මාධ්‍ය වේදින් මොනවද කියන්නේ ඒගොල්ලෝ කියනවා මැතිවරණේ නුදුන්නොත් පුංචි ඡන්දේ නුදුන්නොත් බලාගෙනයි ඉතින් තමුන්හන්සලා පොල් ගෙඩියක් උරින් පත්තරේ දාලා මාධ්‍ය මුල් සිරත්තලේ රූපවාහිනී අර විද්‍යුත් මාධ්‍ය ඈ පොල් ලොකුවට කියනවා ඡන්දේ නුතිබ්බත් බලාගෙනයි ඡන්දේ තිබ්බද දැන් මොකද කියන්නේ ජනාධිපතිවරේ කවුද කියන්නේ මාධ්‍යවරේ කවුද කියන්නේ දැන් බලන්නකෝ මාලිමාවේ කාර්යාල ගැහුවා දැන් මාලිමාවේ කටු ඇලිලා කටු නැහැ මාලියාවේ ඈ රෙදි දිරලා ඈ අර රතු පාට මේ මේ මැලවිලා පර වෙලා ගිහිල්ලා කටු ඇලිලා දැන් බලන්න ගියා පාරවල් අයිර දින කහල කොට වල්ලාගේ මාලිමාවේ කාර්යාල කටු ඇලිච්ච කටු කැඩිච්ච ඈ කුණු කොට වල්ලාගේ කොයිදින් අනේ ඡන්දේ කොයි ඡන්දේ දැන් ඔ කයිවරුකෝ ඡන්දේ නොතිබ්බත් බලාගෙන නැහැ දැන් බලාගෙන ඉන්නවා ඡන්දි නැහැනේ ඡන්දි නැහැ ඔය තියෙන පුරවට දැන් ඊළඟට දැන් මාධ්‍ය ආයතන සම්පූර්ණ චෝදනා මම මාධ්‍ය ආයතන කරනවා ඒක කිසිම වෙනසක් නැහැ දැන් මාධ්‍ය උත්තරලා තිබ්බා මා ලොකු වරණකලයක් සිද්ධ වෙනවා මේ රටේ විප්ලවීය වෙනස ඔන්න දැන් සිද්ධ වෙන්නයි යන්න කියලා වෙන්නේ ගෝල් පේස් අරගලේ අද දිනේ වාර්තා කරනවා ඉතින් ඈ බණ්ඩිනවා කෑ ගහනවා රාජභක්තලා උරු කියනවා රටේ ප්‍රධාන කාර්යාල අල්ලගෙන ඉන්නවා රක්තයල් තමයි ඡන්ද දීපු මිනිහා එලවල දාලා දිනවා මේක තමයි වීරත්වය මාධ්‍ය වීරත්වය දැන් සිස්ටම් චේන්ජ් වුණාද ඒක සිස්ටම් චේන්ජ් කියන්නේ රල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරේනේ ඈ දැන් අර අරගලේ ගෝල් බෙත් එක අයිතිකාරයන් දැන් කෙල්ලෙක් එක අයිතිකින්ම කක්කක් කන්නේ නැහැ නේද ගෝල් බෙත් එකට අරගලේ අයිතිකාරයලා පැල් බැඳගෙන කෝට ගමක් ගහගෙන හිටපෙව් එන්නේ නැහැ නේද කෙල්ලෙක් එක අයිතිකින් එකක් කන්නේ නැහැ නේද ගෝල් බෙත් එකට දැන් සිස්ටම් චේන්ජ් කළා දින්නේ ඔය ඒ සිස්ටම් චේන්ජ් කරලා රල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරේනේ එන අපි යන්නේ ඒක නහරි සිස්ටම් චේන්ජ් කියන්නේ ඒකට
ඉතින් මේ විහිළු කාර්ය මං කියන්නේ මාධ්‍ය ආදරණ මං කියන්නේ එක එක කාලේ එන එක එක උස්තගෙන ඉන්නවා විලිලච්ච දිනවල මාධ්‍ය වලට හරි ඔක ඔක කී අර මගේ අර පොඩි පොඩි දේවල් දාන්න ඔක දාලා දාන්න මම ඔය කියන එක හරි විලිලච්ච දිනවල මාධ්‍යයට හරි ඉතින් කටු ඇලිච්ච අර මේ කටු කැඩිච්ච මාලිමා කාර්යාල පෙන්නන්නකො මේ බලන්නකො මේ වට වෙලා තියෙන දේවල් කියලා එයා පෙන්නන්න දැන් ඊළඟට මේ දවස්වල තියෙන එකක් තමයි जीवन वीदम तीन कर පාරිභෝග සේවා අධිකාරියද ආණ්ඩුවද වෙන කවුරුද දැන් වෙලෙන්දෝ වෙලෙන්දෝ වැලිමඩ ගෝවා කිලෝ එකක් රුපියල් 40යි අපි ඩිංගක් මෙහාට ආවම 180යි 180යි එතන මේ ජීවන විදම කියන තීරණය කරන්නේ වෙලඳ මාපියාව වෙලඳ මාපියාව ඉතින් මේ කාරණේ පිළිබඳව මුළු රටම අවදියෙන් ඉන්න ඕන පෙරේදා අපේ 40යි ඊයේ 50යි හෙට 60යි හිතූ හිතූ ගණන් වලට විකුණනවා හිතූ හිතූ ගණන් වලට මේ ළඟ දවසක මම රොටි හතර දෙනෙක් ගිහලා රොටි හතරක් කෑවා කඩේකින් කාට හතරක් බිව්වා කාට කකුරු ගෑලිත් එක රුපියල් 850යි 850යි මම කල්පනා කරා අපි කොමුණ රටේ ජීවත් වෙන්නේ කියලා සා කිසිම පාලනයක් නැහැ විනයක් වගකීමක් නැහැ ජීවන වියදම තීන්දුව කරන්නේ වෙළඳ මාපියාව එතන බදු සාහන දුන්නට වැඩක් නැහැ බදු අඩු කරාට වැඩක් නැහැ ඩීසල් අඩු කරාට වැඩක් නැහැ ගෑස් අඩු කරාට වැඩක් නැහැ අපේ ඉරණම තීන්දුව කරන්නේ වෙලෙන්දෝ තම මේ ඉරණම මෙහෙම තීන්දුව කරන්න ඉඩ දීලා ආණ්ඩුව අත් දෙක පොරවාගෙන ඉන්නවා නම් මගේ බරපතල විරෝධය ඒකට විරුද්ධව මම ප්‍රකාශ කරන්න කැමතියි මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවයි ඊළඟට අනිත් එක තමයි දැන් එක චෝදනාවක් තමයි ආණ්ඩුවට තියෙන හිතුවක්කාර විදියට මේ මගේ ළඟ පොතකුත් තියෙනවා මේ කුණු කොල්ලේට ආණ්ඩුවේ දේපල විකුණනවා මේකේ චෝදනාව අපි උදාහරණයක් විදිහට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක් 1977 පෞද්ගලික දේපල ජනසතු කිරීමේ ව්‍යාපාරයට ඉතසිතින් ආශිර්වාද කරපු මිනිහෙක් හැබැයි මම දන්නවා ඒකද වැරදි කියලා ඒකද වැරදි අපි අපේ පෞද්ගලික දේපල ක්‍රමයේ වර්ධනය වෙන ඉඩ දුන්නේ නැහැ ඉඩ දුන්නේ නැහැ එකට බාධා කරා පොදු දේපල පිළිබඳ සීනියක් අදාන අපි පාර්ලිමේන්තු සමාජවාදීරේ යන්න ගියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හිටපු අය අපි පාර්ලිමේන්තු සමාජවාදීරේ යන්න ගියා හැබැයි එහෙම යන්න බෑ කියලා අපිට තේරුනේ නැහැ දැන් අපිට හොඳටම තේරෙන්න ඕන දැන් අපි කියනවා ඇමරිකාව දියුණුයි ආර්ථික වශයෙන් කොරියාව දියුණුයි ජපානේ දියුණුයි ආර්ථික වශයෙන් ඉන්දියාව ගොඩනැගිලා චීනේ දියුණුයි මේ ඔක්කොම පෞද්ගලික දේපල ක්‍රමයක් තුළ තමයි මේ දියුණුව අත්පත් කරගෙන තියෙන්නේ දැන් උදාහරණයක් අපි ගමු ශ්‍රී ලංකාවේ මුළු ජාතික ආදායම 2005 දී තිබුණේ ඩොලර් බිලියන 24. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 වෙනකොට ඩොලර් බිලියන 80 දක්වා වැඩි කරා ජාතික ආදායම. නැත්තම් ජාතික නිෂ්පාදනයේ දළදේශීය නිෂ්පාදනයේ වටිනාකම. එතකොට අද ඒක කීයද? ඩොලර් බිලියන 75යි. ඉන්දියාවේ ටාටා කම්පැනි වාර්ෂික ආදායම කීයද? ඩොලර් බිලියන 103යි. ඉතින් ටාටා බීර්ලා මුකේෂ් අම්බානිලා අදානිලා අපි එක්කෙනෙක්වත් අදලා නැහැ බිල් ගේට්ස්ලාගේ සේවතත් අපි අදානි කෙනෙක්වත් අදලා නැහැ දැන් ඉන්දියාවේ ටාටා කම්පැනි ආදායම අපිට නැහැ ලෝකයේ ඉහළම ධනවතාගේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 370යි ශ්‍රී ලංකාවේ ජාතික ආදායම වගේ පස් ගුණයක් තියෙන තනිමියගේ කම්පැනියට ඉතින් පෞද්ගලික දේපලකමේ වර්ධනය කරන්න ගන්න බියවර යනකොට අපි කුවකේ ඉන්නවී අපි අන්දා ඉන්නවී අපි දැන් මිනිසා උපතින්ම සුස්තාධිකයි ආත්මార్థකාමි ඒසා රටක ධනය වර්ධනය කළ හැකි ඒ ක්‍රමයට හැබැයි මම එක කාර්යයකට එකඟ නැහැ මේ දවස්වල අපි සියලු දෙනාම වන්දනා කරන්නේ බෞද්ධකම නෙමෙයි ආගමික දර්ශන මතවාද ආගමික ශාස්ත්‍රවරු නෙමෙයි මිනිසාගේ යහගුණ නෙමෙයි මනුෂ්‍යත්වය නෙවෙයි අපි වඳින්නේ පුදන්නේ අදහන්නේ ඩොලර් පවුන්ඩ් ඩොයිස් මාක්. ෂා මනුෂ්‍යකම යට කරගත්
ආර්ථික සාධකයන් ඉස් මුදුනට ඉස්පුරුත්තාට පත් වෙමින් තියෙනවා. ඒ නිසා විනාශයන් අයිස් මත්ද්‍රව්‍ය ඇල්ලතුරු වගේ ගම්වල පැතිරෙන්නේ. ධනේ හොයන්න ඕනෑම ජුක්සාජනක පිළිකුල් සහගත දෙයක් කරනවා. අයිස්සක දැරියක් ඝාතනය කළා හෝටලේ පල්ලට දැම්මද මෙරුවද කොහොමද කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ වගේ දැරියෝ දිනපතා විකිණෙනවා. මෙරට ඉස්පායකන 35000ක් ඇතුලේ මේ අයිස්සක දැරියෝ විකිණෙනවා. ඔවුන්ගේ ශරීර මස් වලට කිරා විකුණනවා. මස් කිරා විකුණනවා. හැබැයි අපි මේවක් සාකච්ඡාවට ගන්නේ නැහැ. අපි ඉන්නේ ඩොලර් පවුම් වන්දනා සියල්ලට පෙර ඩොලර්. මනුෂ්‍යත්වයට දහමට යුක්තියට පෙර ඩොලර් වලින් නිසා ඒ කාරණයට මම එකඟ වෙන්නේ. හැබැයි පෞද්ගලික දේපල ක්‍රමය වර්ධනය කරන්නේ නැතුව රටක් ගොඩනගන්න මේ යුගයේ බෑයි කියලා තේරෙනවා. මොකද ඉන්දියාවේ මේ රුසියාවේ ග්ලාස්ටර් ක්‍රමය ආවේ ඒ නිසා විවෘතභාවය පිළිබඳ ප්‍රශ්නය ආවේ ඉතින්. සා දැන් අද ඉන්දියාව විවෘත කරා. ඉන්දියාව තුතන තිබුණේ. චීනත් විවෘත කළා. ලෝකේ නැගෙන යුරෝපීය කොමියුනිස්ට් රටවල් සියල්ල ආර්ථික වශයෙන් ගොඩනැගුණේ පෞද්ගලික දේපල ක්‍රමයේ වර්ධනය ඇත්ත. ඒ නිසා අපිට තවදුරටත් සමාජවාදී සීනේ හරි පොදු දේපල ක්‍රමයේ සීනේ හරි රැඳී සිටින්න පුළුවන් කමක් නැහැ. ලෝක යථාර්ථයට අපි ආර්ථික යථාර්ථයට මුහුණ දිය යුතු තිබෙනවා. ඔබතුමා ටිකක් ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරේ. වන්දන එක එක කාලට එක එක කියන අද නැහැ කියනවා අද තියනවා කියනවා. අර ගියේ දැරේ කතා කරන්න ගත්තා මොකද සද්දේ කාඩුවෙන් කතා කරන්නේ. අර අරගලේ ගැන එහෙම කතා කරේ සැරින් වගේ. ඔව් මලේච්චක් තිරිසංක දුෂ්ටත් ඒක ආවඩ හැමෝම දුෂ්ට කාලකන්නේ උගත්තු බුද්ධිමත් වෙන්නේ කාලකන්නේ කවුද ආවඩ කොහේ මාධ්‍ය හරි උගත්තු බුද්ධිමත් කියලා ලේබල් ගාලින අපි හරි උගත්තු අපි විශ්වවිද්‍යාලවල ඉන්නේ එහෙම කියලා එහෙමයි උගත්තු විදිහට ලගන උගත්තු වෙන්න ඇති ප්‍රඥාවන්ත වෙන්නේ අපිට ඕන ප්‍රඥාවන්ත වෙන්න උගත්තු බුද්ධිමත් වෙන රටකට ඕන ප්‍රඥාවන්ත ප්‍රඥාවන්තර කිසි දෙයක් වෙන්නේ නැහැ උදාහරණ දෙන්නේ නැහැ अंतिमी තමුන්නාතලා කියන්නේ Facebook එකේ තියෙන කෙනේ. එතන දැක්කා නෑනේ. දැක්කා වගේ කතා කරන්න බෑ. නෑ අපිට හොඳ ආකාරම පේනවා. එතන ඉතන පොලිසිය ක්‍රියාමාර්ග කරන් තින්නේ. දැන් ඊයේ පෙරේදා ඔබතුමා දැක්කා. නෑ පොලිසිය විසින් නීතිමය පද්ධතිය කරතේ ක්‍රියාමාර්ග කරන් තින්නේ. හොස්පිටල් වල ගිහලා අත්අඩංගුවට අරන් තින්නේ. ඔව් දෙන්නවනේ. ඔව්. දෙන්න මත්තන කරත දෙන්නු වෙපදීලා. ආ ඔබතුමා ඔබතුමා හරියට කාරණාව දන්නවනේ. රණ්ඩුවා. ආ. ඉතින් ඒක මම ඇත්තෙන් දන්නේ රණ්ඩුවක් කියලා කියන්නේ පොලිසිය. මම දන්නේ මම දැක්කේ. අර ගා අර අපිට ඒක ඒක ඇහුණා මේ ගහන්න එපා දරුවෝ කියන්නේ ඔකට නෙමෙයි දෙන්නේ ගහ ගන්නකට මුලෙච්චත් වෙ කියන්නේ නැහැ දැන් ඊයේ පෙර දැක්කත් අමුණාත්ලා මම මේ අත් දෙක උස්සගෙන කතා කරගෙන ඉන්නවා දැන් මාධ්‍ය දාලා තියෙනවා ජේපී නට්ටෝ පරජේපී කාරෝ එක දාන්න හරි ජේපී නට්ටෝ දැන් ඒක දාලා තියෙනවා ඔය කියන්නේ මට බාර් 25ක් තියෙනවා සෙට් 5ක් තියෙනවා මං ඔය ජේපී කාරේ වගේ මේ කැට හොල්ලන එකෙක් නෙමෙයි කියලා මේ මං කිව්වයි කියලා දාන්න මගේ හඬක් තියෙනවා මොකද නේද මාධ්‍ය දාන ඉතින් ඔය ඇත්ත කියලා දාන්න ඕගොල්ලෝ ධම්මපදේ ත්‍රිපිටක වගේ ඇත්තද මං ඒක කියලා දෙනවද මට සෙට් තියනවද මට බාහිර තියනවද බුලට් එක කඩයක්වත් තියනවද අරුවද ඇත්තද ඒවා ඒක Facebook වල දිනවන මං කර ආතික දෙන්න යන්නේ දැන් මේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සහ යම් කතා බහක් ඇති වෙලා තියෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවත වතාවක් අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්න සූදානම් වෙනවා කියලා ඒක සත්‍යතාවයක් තියෙනවද කොහොමද මොකද්ද ඇත්ත මොකද්ද තත්ත්වේ මෙහෙමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ගැවති වෙන්න සුසුසු ජනාධිපති වෙන්න සුසුසුනේ ඉතින් පක්ෂේ විදියට තාම එහෙම තීන්දුවක් කරගෙන නැහැ මං දන්න තරමින් නැහැ මට නම් කවුරක් කතා කරලා නැහැ ඒ තුම ජනාධිපති නගම කියන කවුට නැහැ කියන්නේ ඒ කියන්නේ මීළඟ අග්‍රාමාත්‍ය තනතුර සඳහා එතුමා නැවත වතාවක් පත් කරන්න සූදානමක් තියෙනවද එහෙම සාකච්ඡාවක් වෙලා තියෙනවද මත් පක්ෂේ ඉන්නේ මට කවුරු කතා කරේ ඔබතුමා කැමතිද ඒ කවුරුද මහින්ද මහත්තයා කැමති කරනවට අකමැති කියන්න බෑනේ අපි පක්ෂේ නායකයානේ ඒ කෝකේක් වෙන්න පුළුවන් ඈමට ඒව අකමැති කියලා කියන්න බෑ නමුත් ඒක සාකච්ඡාවක් තාම නැහැ හැබැයි පස්ස යෝජනාවක් නැහැ පසුගිය කාලේ ලොකු ජනතා විරෝධයක් ඇති වුණා නේද කාටද ඔබතුමාලගේ පක්ෂයේ සහ නායකයොන්ට ලොකු කියන්නේ අර පිස්සු පුස්සු ටිකනේ ලොකු කියන්නේ ඕගොල්ලෝ ඒ ටිකනේ
මංගේ උළු කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ මහින්ද මහත්තයා නැවත අගමැති ධූරයට පත් කරනවද? නෑ නෑ එහෙම කරන්නේ නෑ. තව යෝජනාවක් සාකච්ඡා කරන්න. ඔබතුමා කැමති? ඈ? ඔබතුමා කැමති? ඔව් මට විරුද්ධ වෙන්න බෑ. අපේ වක්ති නායකයා අපේ දේශපාලන නායකයගෙන් ඒ අගමැතිව දුන්න නායකයගෙන් මොකද? ඔබතුමාට හිතෙන්නේ නැද්ද එතුමට වඩා බැසිල් රාජපක්ෂ මහත්තයා සුදුසුයි වගේ එහෙම හිතෙන්නේ නැද්ද නිකන් ඇත්තටම දෙන්න තිබ්බොත් කවුද දෙන්නගේ වඩා සුදුසු බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න සුදුසුයි අගමැති වෙන්න සුදුසු දෙන්නගේ දෙන්නගෙන් වඩා කවුද සුදුසු දැන් ඉන්න අගමැතිතුමා සුදුසුයි නෑ දෙන්නගෙන් වඩා කවුද සුදුසු මට ඒක කියන්න යන්න බෑනේ ඔබතුමාගේ අදහස නෑ ඒක කියන්න යන්න ඕනේ නෑ ඔබතුමා ඒක කියන්න ඕනේ නෑ මාත්‍යෙට මම බැසිල් මාත්‍යෙට කියන්න ඔබතුමා ඒක ප්‍රශ්නේ මගාරිනෝ නෑ මගාරිනෝ නෙවෙයි හැමදේම මාත්‍යෙට කියන්න යන්න බෑනේ දැන් වෙන මට ආදරේ කියව එකක් කියන්න ඕන ඒක අපි දන්නේ දන්නේ වාත් දන්නේ ඇතර මන්තිද මම මෙහෙමයි දැන් ඇතරම කතාව මේ දේශපාලනික වශයෙන් එක එක දේශ මගේ මං නිතරම මගේ මිතන අහන එකක් මේක දේශපාලනික වශයෙන් උපක්‍රම තියෙනවනේ කොහොමද නිකන් විපක්ෂයේ වාඩි වෙනලා මොකක් හරි අනාගත නවම නැවුම් රජෙක් බිහි කරන්න මොකක් හරි උත්සාහයක් දරුවෝ එහෙම කතාවක් තියෙනවනේ අතුළු විපක්ෂයේ වාඩි වෙලා ප්‍රබල විපක්ෂයක් වෙලා ඉන්න ජනාධිපතිතුමාට පොඩ්ඩක් අන්න ඔෆිෂියල් කියනවා ඔබතුමා තමන්ගේ කට්ටිය අරගෙන මොකක් හරි ක්‍රමයකින් ආණ්ඩුවක් හදාගන්න එහෙම එකක් තියෙනවද එහෙම එකක් එහෙම නිකන් තියෙනවද එහෙම නිකන් අනේ නෑ මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්නවා ඒකේ ඇතුලේ රෞමේ ඉන්නවා වෙන ඉතින් උපාය උපක්‍රම කියලා જાතියක් මගේ ජීවිතේ නෑ මම එම අදාගෙනත් නෑ අදලත් නෑ මම මගේ ජීවිතේ සැලසුම් කරලත් නෑ හෙට කියලා සැලසුම් කරපු වෙන්නේ නෙමෙයි හරි පැහැදිලි ඔබතුමා ওই කතාවේ මම මම මේ පොයින්ට් එක අතර වැරදිට ගන්න එපා දැන් සමාජයේ ගොඩාක් දුරට විරෝධත්වයක් තියෙන වයෝ වෘද්ධ පුද්ගලයන් පාර්ලිමේන්තු ඉදිය සම්බන්ධ වයෝ වෘද්ධ කියන වයස 60ට වැඩි වගේ ඔබතුමා මම 60ට වැඩිද සාමාන්‍ය මම දන්නේ නැහැ 60 වැඩි සමායි ආයෙල්ලන්නේ නැහැ කියලා කියනවා දැන් ඔව් නෑ මේ වයසේ ඉඳන් නෙමෙයි එන කලකිරීම ඉඳන් ආ කලකිරීම පක්ෂ කලින් කලකිරීම පක්ෂ නෙමෙයි සමස්තය ගැන කලකිරීම ආ රයිට් එහෙම ගොඩක් අය වෙනක් කලකිරලා ඉන්නේ මාධ්‍ය ගැන ගොඩක් අය ඉන්නවද එහෙම කලකිරිච්චේ ඔයි මහින්ද රාජපක්ෂ මහත්තයාට එහෙම ඒ කට්ටිය කලකිරෙන්නේ එහෙම නිකන් එහෙම හේතුවක් නැතුව ඇති නෑ මං ගැන විතරයි දන්නේ ආ රයිට් සමයි කලකිරු ඇමතිකමක් ඇමතිකමක් නොලැබීම නිසාද ඔගරියා මුලද කතාවන්නේ නේද නෑ දැන් මෙහෙමයි වැරදිලා හරි දැන් මෙමේ දැන් හැත්තරම් කොට ඔබතුමාලාගේ චැප්ටර් එක මේ මේ කාලේ දුලද ඉවත් විය යුතුයි කියන කතාවනේ වැඩිපුර උදේනේ අලුත් තරුණයන්ට අවස්ථාවක් දිය යුතුයි කියන කතාව ඔබතුමා ඉන්නවනේ දැන් අපි කොහොම මහින්ද රාජපක්ෂ මහත්තයාත් නෑ හරි දැන් ආයි ගෝඨාභය මහත්තයාත් මේ චැප්ටර් එකෙන් ක්ලෝස් වෙලානේ තියෙන්නේ අපි කියන්නේ මේ ඊළඟ තරුණ කවුද මේකේ නායකයෙක් විදිහට සුදුසු අපි කියන්නේ මේ පොඩි කතාවකුත් යනවනේ විපක්ෂයේ ගිල විපක්ෂ නායකකම ඔහුට දීලා ඔහුව ඩෙවලොප් කරන්න යනවා එහෙම මොකක් හරි මොකක්ද ඒ තැන එතන කොතන කොතනද මම ඒක මොකක්වත් දන්නේ නැහැ මං ඒක මොකක්වත් දන්නේ නැහැ සම්බුරල් කියනවා උරු යටු වැඩිය අයින් කරන්නයි කියලා ඉතින් ඉස්ලාම අයින් කරන්න ඕන කවුද ඇමරිකාවේ ජනාධිපති මොදි ඔබතුමා ලබන ආත්මයක් ගැන විශ්වාස කරන්නේ නැද්ද නිකන් මම මේ මේ අඩුම ගානේ යන ජනතනකට මොන හරි දෙයක් කරගන්න ඕන කියලාත් අඩු ගානේ දැන් මෙහෙමයි දැන් මේක මාධ්‍යයන එකක් නෙවෙයි ඔයගොල්ලෝ මේ ආනවල්පත් මේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේක දාන්න ඔයගලගේ Facebook එකේ මම බෞද්ධෙක් මං අනාත්මවාදී අනාත්මවාදීෙක්නේ බෞද්ධ නම් අනාත්මයි එදා ඔබ ඔබ මොන වාදයේද කියලා මම දන්නේ නැහැ බෞද්ධෙක් කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මං අනාත්මවාදී ඒක ආත්මයක් ගැන විශ්වාසයක් නැහැ. හැබැයි යන තැනකට මොනවා හරි කරන්න ඕන නම් මං මදුරු එක්කත් මරන්නේ නැත. උඹලට ගැලක්වත් කන්නේ නැත. හොරකම් කරන්නේ නැත. මත්පැන් බොන්නේ නැත. හරපණ නසන්නේ නැත. ඒදා උඟාක් ඔය ආම්දුරුන්ට වැඩිය ඔය කියන බෞද්ධ මහෝපස් ගන්නට වැඩිය බොහෝ දේවල් මං කරලා. වෛරය කරන්නෙත් නැහැ. ඈ? වෛර කරන්නෙත් නැහැ කාටවත් නේ. හැබැයි මෙහෙමයි. වෛර කරන්නේ කේන්ති ගන්න කේන්ති ගන්න වෛරය වෙන කේන්ති වෙන පලි ගන්නවද නෑ පලි ගන්න කේන්ති ගන්න ඒ කියන්නේ එහෙම එහෙම එකක් පක්ෂේ ප්‍රතිපත්ති නෑ නේ ඈ පක්ෂේ ප්‍රතිපත්ති එහෙම එකක් නැද්ද මං ඉතන නෑ අතුල් කරලා තියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කේන්ති ගන්නේ නැති කියලා මොකක්ද තියනවද ඉගෙන ගන්න මේ මතුන පොලිසියෙන් කියන ලේක නේද නැත්තම් කොහෙ කියන්නේ ඉතින් අතුල් කරලා පක්කේ වලට නෑ ආයික මං අපි දන්නේ නෑ මොන ලේකෙනිද තියෙන්නේ කියලා ඒක හැම ඊයේ පෙරේද තමයි අපි දන්නේ සංවිධායක කියන්නේ කවුද බාණ්ඩාගාරික කියන්නේ කවුද? තාමත් මං හිතන්නේ ඒ කණ්ඩායම නෑ. අලුතෙන් මේ සංඝ සතු කරා පස්සේ. දන්නවගේ ලියන්න නැතුව කියන්න නැතුව තේරුම් අරන් කියන්නේ. දැන් 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 mantrituma දැන් මේ මේ දැන් රෝහල් පද්ධතියේ ඇති කරන්න යනවා මේ ගෙවන වාට්ටු ක්‍රමයක්. දැන් ඔබතුමාත් හරි දුප්පත් නේ mantrituma හිටියට අර මුකුත් නෑ ඉන්නෙත් රජයේ නිල නිවාසේ යන්නේ මොහොම්මාරුවෙන්. ඉතින් ඒක නෑ ඒක නෑ ගාලු කරා පාරින්නේ. පාරින්නේ.
හරි සිස්ටම් චේන්ජ් එකෙන් පස්සේ පාරින්නේ ඒ තත්වයක් තුල දැන් ගිවන වාට්ටු ක්‍රමයක් ඇති කරන්න යනවා රෝහල් පද්ධතිය රජයේ රෝහල් පද්ධතිය ඔබතුමා මේකට එකඟද නැද්ද ඒ සල්ලි තියෙන උන්ගෙන් ගන්න එපා ඉතින් සල්ලි තියෙන මිනිස්සු රජයේ රෝහල් වලට යන්නේ නැහැ යනවා කී දෙනෙක් යනවා ගිහිල්ලා බුදුහම්මේ දැන් ඔය රෝල් ගිහුවාම ඔය වග්ගඩු බද්ද කරගෙන තියෙන වග්ගඩු වලින් බේජ් ගන්න ගල් නැති මිනිස්සු දැන් හැබැයි දැන් ඔය ඔය වෘත්තීය සමිතිය ඇතුළු බොහෝ දෙනා කියනවා මේ මෙහෙම ලෙඩු ගිහිල්ලා මාසෙකට බේත් අරන් එනවා සතියක් බීලා ඉතුරු සතුනේ වීදි කළා දානවා ඒ ඒ නිසා සල්ලි ගන්න ඕනේ එහෙමද නෑ සල්ලි ගන්න නෑ සල්ලි ගන්න එක හොඳයි තීර මිනිත්තුන් ගන්න ඕනේ දැන් ඔබතුමාට සල්ලි තියෙනවද සල්ලි දීලා ස්පිරිතාලෙන් බෙහෙත් ගන්න මටද ඔව් එහෙම සල්ලියක් නෑ සමහරලාට එහෙම ගන්න වෙනවනේ දැන් මගේ මගේ වග්ගඩු බද්ද කිරීම කරගත්ත පුජ්‍යලික ආන්තෙන්නේ ආණ්ඩුවෙන් කරන්න කියන මම තාම කරගන්න බෑ ඉතින් එවන් තත්වයක් තුල මේ මේ රෝහල් ටික මෙහෙම සල්ලි තියෙනින්ගෙන් අරගන්න එපා මොනවද කියන්නේ මේ තොර නැති මිනිස්සු කෝටි ගණන් තියෙන උන් දැන් මේ සමෘද්ධිය ගන්නවා ට්‍රැක්ටරේ තියෙන එක උට සමෘද්ධිය දෙන්න ඕන ඔබතුම තියෙන එක කුඹුරක් කර පහක් තියෙන එක ගන්නවා ඔබතුමාලා මේ හැමදාම ওই කතාව කියන සමුද්‍රිය ගන්න වෙන මිනිසු කරා. දැන් ඔබතුමාලාගේ යම්කිසි පද්ධතියක් තියෙනවා නම් යම්කිසි ඉතින් ඒක හදාගන්න බැරන් ඒක බලෙන් ඉවත් කරන හැකියාව තියෙනවා. ටැක්ටරයක් කියලා දන්නවනම් මේ මිනිස්සු සමුද්‍රිය දෙන්න ඕනේ. කන්න බොන්න නැතුව මිනිස්සු ඉන්න මේ මිනිස්සු තෝරලා දෙන්න පුළුවන්. ඒක ඒ කියන්නේ ඒකට අඩුම ගානේ ක්‍රමවේදයක් හදලා නැහැ කියන එකනේ මන්ත්‍රීතුමා කියන්නේ. ඒ සිස්ටම් ඔය අපි කියමු ඒ ඒකට සිස්ටම් චේන්ජ් එකක් කියමුකෝ. ඒ ඒ සිස්ටම් එක චේන්ජ් කරලා නැහැ නේ මන්ත්‍රීතුමා. මම කියන්නද වැඩා. කරුණාකරලා මහත්තුරු ප්‍රායෝගිකත්වයෙන් ගන්නකෝ. ඔය න්‍යායනේ කතා කරන්නේ ප්‍රායෝගිකත්වයෙන් ගන්න. ඔය මොන සිස්ටම් ඇදුවත් පුජ්‍යලෝ නැත්තම් සිස්ටම් එකේ වැඩක් නැහැ. බුදුහාඳුරෝ කියන්නේ සිස්ටම් එකක් නෙමෙයි. ඉතින් ඒ සිස්ටම් ඒ සිස්ටම් එකට පුජ්‍යලෝ දාන්නේ කවුද? පුජ්‍යලෝ. ඉතින් පුජ්‍යලෝ හඳෙන් ගේන්නද? ඉතින් ඒ සිස්ටම් එක ඔබතුමාලා කියනම් ඩිජිටල් කරලා සිස්ටම් අරගෙන කට්ටිය ගන්නවා කියන ඔබතුමාලා. සිස්ටම් එක කරත් ඔය හොරකම කරනවා. ඔය වංචාව කරනවා. ඔය බොරුව කරනවා. ඉහළ තැන ඉඳන්ම. ඈ? ඉහළ තැන ඉඳන්ම. ඉහළ පහළ ඔක්කොම කරනවා. දැන් මේ නායකතුමා කවද්ද ලංකාවට එන්නේ ඔබතුමා ඔබතුමාලගේ නායකතුමා නායකතුමා මහින්ද රාජපක්ෂ පක්ෂේ ජාතික සංවිධායකතුමා ආ එතුමායි ලංකාවට එන්නේ මම මට කිව්වේ නැහැ දැන් කවුද ජාතික සංවිධායකනේ බැසිල් රාජපක්ෂ මහත්මයා කවද්ද ලංකාවට එන්නේ දන්නේ නැහැ මට කිව්වේ නැහැ මට කිව්වේ නැහැ පක්ෂේ ජාතික සංවිධායක විදිහට හිටියා දැන් කවුද දැනුත් ඉතින් ඉන්නවනේ දැන් ඇත්තම පක්ෂේ ජාතික සංවිධායක කවුද සියලු වකින් දරන්නේ දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක කවුද? පක්ෂේ නායකත්වයේ ඉන්නේ අපේ අධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂ. පක්ෂේ මෙහෙයුම් කරුවා බැසිල් රාජපක්ෂ. ඔබතුමා ජාතික සංවිධායක කවුද කියලා අමතක වුණා. කවුද? කවුද ඇත්තටම ජාතික සංවිධායක? ජාතික සංවිධායක උරේ එතුමා ඉන්නවා. කවුද? බැසිල් රාජපක්ෂත් ඉන්නවා. අපි නාමිකව තියෙනක නෙවෙයි බලන්නේ ප්‍රායෝගික පුජ්‍යලයානේ. ඒ කියන්නේ සියල්ල මෙහෙයවන්නේ එතුමන්ලා. ආ මෙහෙයුම් කරුවා. රට පාලනය කරන්නේ එතුමන්ලාද? මෙහෙයුම් කරුවා. රට පාලනය කරන්නේ එතුමන්ලාද? නෑ. රටේ බලන්නේ ආණ්ඩු කරන්නේ නැහැ නේද තුමා? හරි හරි. ආණ්ඩු කරන්නේ නැහැ. බොහොම ස්තුතියි. වැඩක් නැහැ නේ ඔය ඇහුවට උත්තර දුන්න මොනවද දන්නේ නැත්නම්? ඈ? ඇද්ද? නෑ ඔබතුමා විතරයි විවෘතව කතා කරන මන්ත්‍රීවරයෙක් ඉන්නේ. ඈ? ඔබතුමා විතරයි විවෘතව කතා කරන මන්ත්‍රීවරයෙක් ඉන්නේ අතරම. සමහරුන්ගෙන් ප්‍රශ්න අහන්නත් බයයි නැගිටලා යන්න හදනවා සැරෙන් අපිට කතා කරන අපිට බයයි ඉතින්. අනේ නෑ මං එහෙම නෑ. ගන්නකොට මේ රුපියල් 60යි විතරම පුවක් කුණු දුම් කළ බුලත් බුලත් අර මම කරද බුම්බු අනම්මනන් යනවා මේ රුපියල් විතරක් නම් මේක බුලත් වල හදන රුපියල් 80ක් වෙනවා මාධ්‍ය කියන්නේ බොරුවනේ කාබනික නෙවෙයි නේ ඔයනේ ඈ කාබනික නෙවෙයි නේ දැන් මේවයි මේක දිරව කාබනික මේ කාබනිකද කොළන්නේ කාබනික ලක් තිරන පුවතකට එහා කී රටගෙන කැක්කුමක්